16 වෙනිදා ජනාධිපති වරණය ඡන්දය පාවිච්චි කළ නිමාවත් සමඟ රටට මහා වැස්සක් වැස්සක්. දේවෝ වස්සතු කාලේන කියන්නේ කලට වැසි වසීවා කියන එකයි. රටට නායකයෙක් තෝරා ගන්න තීරණයත් එක්කම වැස්සා කියන්නේ ඇත්ත වශයෙන්ම එතනින් එහාට අනිත් එක ඉබේම ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? කලට වැසි වැසිනවා, අස්වැන්න සරු වෙනවා, මිනිසු ප්‍රීතියෙන් ජීවත් වෙනවා, රජය දැහැමි වෙනවාමයි. ඒකයි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ අගමැතිතුමනි, දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. ඒදා රජ දවස පැවතුණු ඒ ශක්තිය නැවත අපට ලැබුණා. මේ රටේ ඕනෑම කෙනෙකුට ඕනෑම ජාතියකට ඉන්න පුළුවන්. දුටු ගැමුණු රජුරෝ මතක් කරේ සද්ධාතිස්ස කවදාකවත් හාමුදුරුව අමතක කරන්නට එපා. ඒ නිසා නැවතත් සහෝදරයෝ දෙන්නේ රටේ පාලනයට පත්වල තිබෙනවා. බෞද්ධ අපට නම් දුටු ගැමුණු යුගයක් සිහිපත් කරනවා. මේ ව්‍යායාමයේ වෙන කිසි දෙයක් නොවේ සම්බුද්ධ ශාසනය ජයග්‍රහණය කිරීමයි. මහින්ද රාජපක්ෂ මහත්මයා කවදාකවත් හාමුදුරන්ට එරෙහි වුණේ නැහැ. හාමුදුරුවෝ ගැන කවුරු හරි විවේචනයක් ගෙනාවොත් ගෙනාපු මිනිහා පස්සේ තමයි එළවාගන්නේ. සාංගික දානමය පින්කමක් සහ ජයපිරිත් දේශනයක්ද මෙහිදී පැවැත්වුණා. අග්‍රාමාත්‍යවරයා අතින් විහාරස්ථාන භූමියේ පැලයක්ද රෝපණය කෙරුණා. අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුපේ උපාලි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මැතිඅමතිවරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්වී සිටියා.